අමුක ඩුමුක කොල්ලව ගෙන්නන දැන් එක්ක මල පැනපු පියුමි හංසමාලි ගැනයි දැන් අපි කියන්න යන්නේ. ඉතින් පසුගිය දවස් වල අමුක ඩුමුක අමල් ඩුමල් කියන මියුසික් එකට අමුතුම ඩාන්ස් එකක් දාපු මේ තරුණයා දැන් ඔහු ප්‍රසිද්ධ වෙගෙන එද්දිම ඔහුව එක එක මාධ්‍ය වලින් ගෙන්නන්න පටන් අරන් තියෙනවා. ඉතින් ස්වර්ණ වාහිනියේ හිත ඉල්ලන තරු වැඩසටහනටත් මේ පාර ඔහුව ගෙන්නලා තිබ්බා. අන්න ඒකට මල පැනපු පියුමි හංසමාලි ටිකක් සැර සටහනක් ඇගේ සමාජ මාධ්‍ය තුල එකතු කරලා තිබුණා. මේ එහි උපුටා ගැනීමයි. මගේ වචනෙන් කිව්වොත් මේ channel එක ගූ කෑවනම් ඔయిత වැඩිය හොඳයි. චිට් කවුද දැන් ඔය channel එකේ programs producer ඊයා මම ඔය channel එකේ වැඩ කරපු කාලේ නම් හරිම ලස්සනට ඔක්කොම වුණා. එකපාරටම ගූ ගොඩක් අතෑරියා. හිතිල්ලන තරු කියලා නලු නිලියෝ ගේන එකට මෝඩින් වැදුණු කැරපුත්තෙක් වගේ ගොන් නැටුමක් නටන මේ පොඩි කාව ගෙනාවා. මේව නර්තනද? මේක ටැලන්ට් එකක්ද? මේ මොන අප්‍රිය කැරපුතු නැටුමක්ද? ඊයා ඊයා මේ ළමයා මට මගේ පුතා වගේ. හිතේ කිසි තරහක් නැහැ. ඊ ළමයා ආදල් එකට TikTok කරනවා. කමක් නැහැ. දැන් ලංකාවේ TikTok නම් චාටර්. කොහොමත් ඒ TikTok කරන අය ඒක කරන් ඉන්න දෙන්න. මෙහිම ටීවී වලට ඇයි ගෙන්නන්නේ? මේක දක්ෂ නර්තන හැකියාවක්ද? මාගේ පුතා හිනා වෙනවා. අම්මි මේ මොන ලැජ්ජ නැති වැඩක්ද? මේ ලංකාවේ මිනිස්සු මෙච්චර ගොන්ද? අම්මි ගියා නේද මේ වැඩසටහනට? මාගේ ළමයාට තියෙන මුලේ මේ channel එකේ ඇයට නැද්ද ඇත්තට? නිලිය නළුව නම් මෙහෙම post එකක් දාන්නේ නැහැ. බයයි. ඇයි එයාලා TV එකට යන්න, TV programs වලට යන්න මාර පෙරේතයි. කොයි වෙලේද TV එකට යන්නේ කියලා බලන් ඉන්නේ. ඉතින් මෙහෙම දැම්මහම එයාලට ඩ්‍රාමා නැති වෙයි කියලා බයයි. කපටි අය කටවහන් ඉන්නවා. මට නම් ඉන්න බෑ. කට නලියනවා. මම TV channels වලින් ජීවත් වෙන්නෙත් නෑ. මට TV channels වැඩකුත් නෑ. නමුත් ඕනෑම channels වලින් මොන හෝ හොඳ දෙයක් දැක්කත් මං ෂෙයා කරනවා. අගය කළ යුතු දේ අපි අගයන්න ඕනෙමයි. ඒත් මේ මොන මගුලක්ද? මම කාටවත් බයක් නෑ. මම කියන්නේ මේ වගේ දේවල් කරන්න එපා. හරිම අප්පිරියයි. හොඳ වෙලාවට මම TV බලන්නේ නැත්තේ. අපේ අය ආතල් එකට මේ ඩාන්ස් එක දානවා. අපි වුණත් ටිකක් බීලා එන්ජොයි කරන වෙලාවට මේ ඩාන්ස් එක දාලා ආතල් එකක් ගන්නවා. ඒක අපිට විහිළුවක්. ඉතින් දැන් කාලේ හැදෙන පුංචි ළමයි ඕව දැක්කාම එයාලත් ඕව කරනවා. ඇයි දන්නවද? එතකොට TV එකට ගෙනේ කියලා. අනේ පුංචි ළමයි නම් ප්ලීස් TikTok බලන්නත් එපා. එච්චර ගොම් මිනිස්සු ගණන් ගන්නෙත් නෑ. එහෙම වුණාම අනේ ඉගෙන ගන්න. දවසින් දවස මොනා හරි දෙයක්. මේ වගේ කැරපොතු නැටුම් නම් දාන්න එපා. විලි ලැජ්ජයි. මම දැක්ක කෝණාරේ එහෙම ගිනාවා. මට ඕකටක් කියන්න තියෙන්නේ තමුණුත් ගූ කෑවනම් ඔయిత වඩා හොඳයි. කෝණාරේක කිසිම තරහක් නෑ. ඒත් ආයි කවදාවත් එයාගේ YouTube programs වලට මම ආයි යන්නේ නැහැ. සමහර ගොබ්බු සින්දු කියන අය එයාලගේ සින්දු හිට කරගන්න මේ ළමයව දැම්මා. මොන විකාරයක්ද මේ රටට වෙලා තියෙන්නේ? හියුමි හංසමාලිගේ සටහනේ උපුටා ගැනීම අවසන්. හොඳයි ඉතින් කොහොම හරි පියුමි හංසමාලි විසින් මේ අමුක ඩුමුකට කියපු කතාව සහ ඔහුව ගෙන්නපු අයට කියපු මේ සැර කතාව ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.